ජලපෝෂක ප්‍රදේශයකින් තමයි ගංගා මිටියාව අතර ජලය එන්නේ. ඒතර ගංගාවට ජලය යන මේ මේ කියන අවසාන මිටියා මේ මේ තියෙන ආරක්ෂිතය පවා විනාශ කරලා දැම්මහම වෙන්නේ ජලපෝෂක ප්‍රදේශයෙන් එන ජලය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. අපිට කවදා හරි මේ මිනිසුන්ටත් මේක තේරෙන්නේ කවදා හරි මේ ගංගාවට ගංගාවට එන මේ ජලපෝෂක ප්‍රදේශ ටික හිඳිලා ගිහිල්ලා ගංගාවල් විලිච්ච දවසට තමයි අපේ මිනිසුන්ට තේරෙන්නේ. අයි මොකද ටැප් එකෙන් වතුර එනවා නා ගන්නවා බොනවා ඒ හැම දෙයක්ම කරගන්නවනේ. ඒ නිසා මිනිසුන්ට තේරෙන්නේ නැහැ. හැබැයි මේ ටික හිඳිලා ගියපු දවසට තමයි දැන් අපි දන්නවනේ දවසකට වතුර කැපුවාම මිනිසුන් මොනතරම් අපහසුතාවයකට පත් වෙනවද කියලා. බොන්න වතුර පොදක් නැතුණා මොනතරම් අපහසුතාවයකට පත් වෙනවද? ඉතින් මේ මිනිසුන්ට මේක හිතන්න මොලයක් නැද්ද? ඒ නිසා මේ පාලකයන්ට බලය දෙන්නේ අවුරුදු පහකට හරි ලස්සන ක්‍රමවේදයක් හදන්න. මිනිසුන්ට මේ ජීවත් වෙන පරිසරයක් හදන එක, මිනිසුන්ට පරිසරය ආරක්ෂා කරන එක, ඊගාවට ජලපෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීමල කටයුතු මේවත් මේකට අදාළයි. ඒවා විනාශ කරන්න කටයුතු යම් කිරි පාලකයෙක් කටයුතු කරනවා නම් ජන නායකයෙක් කටයුතු කරන එක බරපතල වැරැද්දක්. ඒ නිසා ජනාධිපතිතුමා පවා කිව්වා මේ ගංගාවලට ජලය සපයන මේ වනාන්තර ටික ආරක්ෂා කරන්න මේ වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බැඳලා ඉන්නවා කියන එක. ඉතින් එහෙම කියද්දි මේ වගේ පාල මේ එතුමාගේ නියෝජිත වශයෙන් ඇවිල්ලා මේ ඉන්න පාලක මේ විදිහට කරනවා මේක බරපතල වැරැද්දක්. අනිත් එක තමයි මේක ඇවිල්ලා මේක අදි මේ අදි සංවේදී කලාපයක් මේක කියන්නේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන මේ භූමි භාගය. එතකොට මේ වන රක්ෂිතය. එතකොට මේක ඇවිල්ලා ගස් වර්ග සහ මේ සත්ව වර්ග විවිධයි. ඒ කියන්නේ වෙනත් ප්‍රදේශවලට ආවෙනික නූ සත්ව වර්ග විශේෂ මේකේ ඉන්නවා. සමහරලා ඊගාවට මේකේ මේ ගම්පහ වැනි ප්‍රදේශයක තියෙන ඉතාම දුර්ලභ ගණේ වනාන්තරයක් තමයි මේ ප්‍රදේශය. يعني සාමාන්‍ය අපිට නගරයක වනාන්තරයක් දකින්න හම්බෙන්නේ නැහැ නේ. කොච්චර දැන් බලන්නකො අපිට දැන් මෙහෙ ඉඳලා සිංහරාජයට යනකොට පුදුමාකාර ගතට සිසිලසක් දැනෙන්නේ. ඊගාවට අපිට විඩාව සම්පූර්ණ සංසිඳිලා යනවා. මේ නගරයක අපි ඉන්නේ මේ මහා කාෂ්ඨක වූ නගරයක මෙබඳු නගරයක තියෙන අවසාන ජලපෝෂක ප්‍රදේශය සහ හරිත වනාන්තරය විනාශ කරන එක බරපතල වැරැද්දක්. ඒ නිසා මේකේ මේ සමහරලා අපි දැක්ක මේ ගිරිය පුප්පගෙන සමහර ඇමතිවරු වේදිකාවට නැගලා කෑ ගහනවා. අපි මාධ්‍යවලට මේ වෙලාවේ ප්‍රශංසා කරනවා. මේ මාධ්‍ය තමයි මේ විදියට මේ වනාන්තර ටික ආරක්ෂා කරලා දෙන්න කටයුතු කරන්නේ. ඒ නිසා අපි දැක්ක අද රට පුරාම වනාන්තර විනාශ කරන ඇත්තටම මේ ජනාධිපතිතුමාට අපි මේවා පැහැදිලි කරන්නේ එතුමාට මේක කවුරු හරි ගිහිල්ලා මේ අර වැරදි චිත්‍රයක් ලබා දීලාද මන් දන්නේ නැහැ. එතුමා මේක පිළිබඳව අවබෝධ කරගන්න උත්සාහ ගන්නෙම නැහැ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට පැහැදිලි කරලා දෙන්නේ අපි ආණ්ඩුවේ මේ සහයෝගය දීලා වැඩ කරපු අය නිසා. ඒ නිසා අපි මේ කියන්නේ එතුමාට මේක අවබෝධ කරගන්න. සාමාන්‍යයෙන් මේක විනාශ වෙලා ගියාට පස්සේ ඔබතුමායි අපි ඔක්කොම දැඟලුවට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ අනිත් එක තමයි මේ මාධ්‍ය තමයි රටේ ජනතාවගේ ආරක්ෂකයෝ. ඒ කියන්නේ ජනතාවට යම් විපත්තියක් කරදරයක් වෙනවා නම් හැම වෙලාවකදීම පෙනී සිටින්නේ මාධ්‍ය. ඒ මාධ්‍ය ආරක්ෂා කිරීම මේ රටේ නායකයා විදිහට ඔබතුමාගේ කාර්යභාරයක්. ඒ නිසා යම් කිසි මාධ්‍යයකට මාධ්‍යවලට තර්ජනය කිරීම එක සුදුසු ක්‍රියාවක් නෙමෙයි. සාමාන්‍යයෙන් පාලන බලයෙන් පිරිහෙනවා කියලා දැනුණාම ඒ කියන්නේ සමාජලාට තමන් ඉන්න තනතුර පිළිබඳව තමන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නොදැනුණාම මේ වගේ දේවල් කරන නිසා අපි කියන්නේ ජනාධිපතිතුමාට ආවේගශීලී නොවි මේ පිළිබඳව මේ මාධ්‍ය ආයතනත් ආරක්ෂා කරගන්නේ මේ මිනිස්සු මේ මොකද්ද කියන්නේ කියලා අවබෝධ කරගන්න කියන එකයි අපි මේ කියන්නේ. සාමාන්‍යයෙන් අපි බලන්න ඕනේ මේ සුනකාවලෝකනේ නෙමෙයි සිංහාවලෝකනේ. සුනකාවලෝකනේ කියලා කියන්නේ බල්ල යමක් පිළිබඳව බලන විදිය. බල්ලට ගලක් ගැව්වහම බල්ල යන්නේ ගල පසුපස ගිහිල්ලා ගල කටින් ගන්නවා. ඒක වැඩක් වෙන්නේ නැහනේ. සිංහාවලෝකනේ කියලා කියන්නේ සිංහයාට ගලක් ගැව්වහම සිංහයා ගල දිහා බලන්නේ නැහැ. ගල ආවේ කොහෙන්ද කියලා බලනවා. ඒ වගේ අපි ඔබතුමන්ට කියන්නේ ඔබතුමා බලන්න ඕනේ මේ සිංහාවලෝකනේ. සිංහාවලෝකනේ බැලුවහම තමයි හොඳට බුද්ධිය පෑදිලා පේන්නේ. එනිසා මේ මෙච්චර මේ ජාතික සංවිධාන ඒ වගේ මේ ආණ්ඩුව හදන්න සහයෝගය දීපු ආමුදුරවරු ඒ වගේම මේ රටේ මාධ්‍ය ආයතන ඔබතුමන්ලා හදන්නම සහයෝගය දීපු මාධ්‍ය ආයතන මේ වගේ කෑ ගහලා හඬ නගලා ඔබතුමාට කියන්නේ ඇයි මේක සිංහාවලෝකණයෙන් බලලා මෙතන මොකක් හරි වැරද්දක් තියෙනවා.